enak hari kita sih. Alhamdulillah. ඔබ සියලු දෙනාම දන්නවා ඇති මේවර ජනාධිපති මැතිවරණය වසර මේවර ජනාධිපතිවරණයේ ඉදිරිපත් වීමට වසර දෙකකට අධික කාලයක් නාගාලන්ද ශ්‍රී ලංකාව තුලහ ලෝකයින් ප්‍රජාවට දැනුවත් කළා ලංකාවේ නීතියක් නැතුව අපි විඳින මේ සම්බන්ධයෙන් නාගාලන්දේ මෙතිවල ව්‍යාපාරය සඳහා ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකත්වය අවශ්‍ය වෙනවා. නමුත් 2017 ඉඳලා අවුරුදු 4ක් යනවා කියන්නේ 4ක් යන ගානේ යනවා. ඒ නිසා මෙතිවල කොමසාරි මහින්ද දේශප්‍රිය මහතාගේ වත් දැනට තියෙන දේශපාලන පක්ෂයක් සමග සංවාය ඔබ දකිනවා දැනට තියෙන දේශපාලන පක්ෂ මාසෙට කිව්වුණා මිලියන 10යි 30යි 30යි මේක තිබුණා. නමුත් ඒ සත පහක් කියලා දේශපාලන පක්ෂයක් ගන්න ඕක කැමති නැහැ. ඔහු අන්තිමට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා තෝරාගත්තේ ඔක්කොම මැසියෝ ඔක්කොම රජවරු කියන දේශපාලන පක්ෂ. ඒ පක්ෂයේ නාගරික සමග දීපුවට එළඹුණා. ඒ බීසම ප්‍රකාර ඌට රටේ පුරවැසිභාවයේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ අත්හැරීම තමයි ඉදිරිපත් කළා තිබුණා. ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ විධිමත් අත්හැරීම. ඒ ඉදිරිපත් කිරීමෙන් අනුකූලව ඌ කියා සිටියේ ඒ පක්ෂයට මහේ සේනානායක මහතා ඉදිරිපත් කරන ඒ UPM එක MPM එකේ ඒක වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගත්තා. ඔහුව කැඳවා නාගානන්ද මැතිවරණයේ ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ඔහුව පෙළඹුවා. ඒ වගේම මහේ සේනානායක මහතා නාගානන්දගේ ගෙදරට පැමිණ අවස්ථාවේදී නාගානන්ද සමඟ සාකච්ඡා කරන අවස්ථාවේදී ඔහු නාගානන්දගේ ඉදිරිපත් කරපු ලිපිය මැතිවරණයේ ඉදිරිපත් වීම සඳහා ඉදිරිපත් කරන ලිපිය මේ කුමනාකාර ගන්න බලාගන්න මැතිවරණයේ ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කරපු ලිපිය ජාතික කියන්නේ ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ පක්ෂයෙන් මේ ලිපිය මහේසේනායක ඉදිරිපත් කළා මම කිව්වා. ඒක බලපතල වැරද්දක්. මේ වැඩේ කරන්න ඉඩ දෙන්න එපා. මේක දැන් මේ දැනට මොකේ ඉල්ලා සිටින සියලුම අවශ්‍යතා ඉටු කිරීමෙන් අනුතුරු මේක නදී වැරදි. නමුත් පසුගිය 4 වෙනිදා මෙතන අපැමැන්වීමට නියමිතව තිබියදී දවල් 12ට එන්න පොරොන්දු වුණු හවස 4 වෙනකන් ආවේ නැහැ. හවස 4ට ඇවිල්ලා උන් ප්‍රකාශ කළේ කරුණාකරලා තම මහේසේනායක මහතාට එකට යන්න මේ පක්ෂයේ ව්‍යාපාර ආම යෝජනා දෙන්න බෑ. ඒ අවස්ථාවේදී ඔබට පේන වැඩි රටේ මොන තරම් ගරුණු විදිහට මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවාද? නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයේ වැළැක්වීම සඳහා මොන තරම් පියවර ගන්නවා? ඕල් කොටින්ම UPM එකේ NPM එකේ අවුරුදු මාසේ 13 වෙනකම් ප්‍රකාශ කරලා තියෙන ඕල් සෑම පියවරක්ම ගන්නවා නාගානන්ද මැතිවරණයේ ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා. සම්බන්ධව කවුරු හරි ඉදිරිපත් ඉදිරිපත් කරනවා නම් ඒ ඉදිරිපත් ඉදිරිපත් කරන්න පුළුවන් කණ්ඩායම ඔක්කොම අපි අතුල් කරගෙන තියෙනවා. අපේ මේ ඉඩියර් එකට මෙසේජ් එකක් දාන්න අපේ මම දැන් ඊමේල් කරලා ඩොකියුමන්ට් ඒ ප්‍රමාණවත් ඒක සම්බන්ධ ඒවා කනුවක් ඇතුළට වෙලා තනියම අරගලයක් පටන් ගත්තේ 2015 කලින්.
ඉඳලා අවසානයේ දක්වා ජනතාව මෙහෙවගෙන ඇවිල්ලා අද ඔබතුමා එළියට විසිනවා. සමහර උන සැකයක් මතුවෙන බර ඔබතුමා හිතාමතා මේ තත්ත්වෙට ඇති කරා දෙන්නේ. ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මම ඔබට කිව්වා ਉਹ මැතිවරණයේ ඉදිරිපත් වෙන බව රටට ප්‍රකාශ කළේ 2017 වසරේ. හරිද? මේ අරගලයට ඉදිරිපත් වෙන බව මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කළේ 2017. ඒක නිසා ඒ නිසා කියන්න ඕනේ ඔබට මම නැවත කියන්න ඕනේ අවුරුදු 4ක් වෙනකන් දේශපාලන පක්ෂයක් ව්‍යාපාරික නොකර ඉදිරිපත් වෙන්න බෑ. දැන් ඒක තමයි ඔබට ඉදිරිපත් කළේ හිතාමතා කළාද නැද්ද කියන එක දැනගන්න. අද මම රටට මේ රෙකෝඩින් එක මම ඉදිරිපත් කරනවා. NPM එක අද උදේ නාගානන්දට ඉල්ලීමක් කළා. මහේස් සේනායක මහතා සමග එකතැන මේ තියෙන ඉදිරිපත් කරනවා. ඒ සඳහා ඔබට තේරෙනවා ඇති මොන තරම් කැත විදිහට මේ ක්‍රමවේදය පාවිච්චි කළාද ජනතාවගේ හඬ ඉදිරියට ගෙනීම වැළැක්වීම සඳහා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේක ඉතාම සංවිධානාත්මකව කළේ මොකද අගෝස්තු මාසේ 13 වෙනිදා මොවුන් ප්‍රකාශ කළා තිබුණා නාගානන්දට නාම යෝජනා දෙන එක කෙසේ හෝ වළක්වනවා කියලා. ඒක තමයි මේ ඉෂ්ට වුණේ. හැබැයි ඔබතුමා විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරගත්ත කියලා චෝදනාව තිබුණා. දැන් ඔබතුමාට ඒක ටික ඔක්කොම ඔබතුමාගේ. ඔව්. හොඳ ඒක මේ ප්‍රශ්න ටික අහන්නම. මේ සම්බන්ධයෙන් මැටියන් ව්‍යාපාරයේ නාගානන්ද හුඟක් වෙලාට ආධාර කළේ ලංකාවේ ඇයට වෙදී විදේශ රටවල්. හරිද? මේකට ඉතාලිය, ස්විස්තරලන්තය, එංගලන්තය, ජපානය මේ රටවල් ගොඩ කය උදව් කළා. සම්පූර්ණ වශයෙන්ම මිලියන 11ක ගණක් විතර කරලා එකතු වුණා. මේ සම්බන්ධයෙන් මේ මුදල් බැංකු ගිණුම පටන් ගන්න තිබුණේ බැංකු ගිණුමේ වෙනත් දේශපාලන පක්ෂ වගේ හොරකම් කරන්නද බෑ. ඒකේ සත පහක මුදල් අතර ගන්නත් බෑ. චෙක් පොතක්වත් නෑ. සෑම ගෙවීමක්ම විධිමත්ව ලේඛනගත කරලා තියෙනවා. සත පහක වංචාවක් කළා නෑ. ඒක සම්පූර්ණ තොරතුරු රටේ මහ ජනතාවට හෙළි කරනවා. ඒකත් මම ඔබට කියන මේ ප්‍රශ්නෙට බොහොම ස්තුතියි. විශේෂයෙන් කාටද? ඔව්. මොකද හා? නැවතත් කියන්නකෝ විශේෂයෙන් කාටද කාට විරුද්ධවද? ඔව් මේ 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 අද මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තින්නේ කෙලින්ම කියන්නේ මේ ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ කියන පක්ෂයේ තමයි මේ පැමිණිල්ල එරෙහිව තමයි මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ පැමිණිල්ලෙන් මේ මේ දූෂණයට මේ බලපතල වංචාවට සම්බන්ධ මොකද්ද NPM එකට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. මොකද මේක තා චේතනාන්විතව කරපු අපරාධයක්. මේක රටට මේක නාගානන්දට කරපු වරදක් නෙවෙයි. මුළු රටටම කරපු බරපතල වංචාවක්.